සේක්‍රේන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය අපේ දරුවන්ද ගොදුරු කරගනිමින් සිටින්නේද යන්න දැන් බරපතල ප්‍රශ්නයක්. මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් රිචුවේ ආර්ය ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා. මේ දක්වා කොරෝනා රෝගීන් ළමයින් 45000ක් පමණ නිල වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් 20000ක් පමණ අවුරුදු 10කට වඩා අඩු ළමුන් බව සුගිරා සෞඛ්‍ය අමාත්‍යමය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශපත් කළා. මේ අතරින් 14 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ 14 දෙනාගෙන් වැඩි පිරිසක් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ළමුන්. මේ නිල වාර්තාව 45000 කිව්වට තව බොහෝ ළමුන් පිරිසක් සමාජයේ මේවර විට සජීවිත වෙලා ඉන්නවා. මෙතර පාර්ලිමේන්තුව බැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද කොරෝනා රෝගීන් බවට පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුව තුල ඔවුන් ඇසුරු කළ අනිකුත් මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් හඳුනා ගැනීම සඳහා මෙවන විට CCTV දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා ඒ බව අප කළ විමසීමකදී තහවුරු කළා. මහින්දානන්ද අලුත්ගමගේ තිස්ස කුට්ටියාරච්චි, රෝහණ දිසානායක සහ දිලිප වේදාරච්චි යන මැති ඇමතිවරුන් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබනවා. පවතින අවධානම් තත්ත්වය හේතු කොටගෙන තැපල් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව තැපල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඒ අනුව තැපල් කටයුතු සතියකට දින 4ක් පමණක් පවත්වාගෙන යන බවයි ඔහු සියතට ප්‍රකාශ කළේ. ඉහළ යන කොවිඩ් මරණ හේතු කොටගෙන මෘත ශරීරාගාර පිරී යමින් පවතිනවා. විශේෂයෙන් මේ දේහ කඩිනමින් ආදාහනය කළ යුතුයි. උද්ගත වෙමින් පවතින තත්ත්වය අනුව සමහර ආදාහනාගාර පැය 24ම ක්‍රියාත්මක කළත් මේ සිරරු ආදාහනයේ හිතන තරම් පහසු වන්නේ නැහැ. ඒ නිසා වහා ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. රාගම රෝහලේ උද්ගතව ඇති තත්ත්වය පරීක්ෂා කර බැලූ රාජ්‍ය මාත්‍ය නිමල්ලන් සා අවශ්‍ය නිසි පියවර ගැනීමට උපදෙස් දී තිබෙනවා. රාගම රෝහලේ ඇති මෘත ශරීර මහර වත්තල බියකම ජෛල කටාන සහ මේගම ආදාහනාගාර වෙත වහ යවන්නේ ඇයි ඔහු උපදෙස් දී තිබෙනවා. මේ අතර අද දියුලපිටියේදී මාධ්‍ය හමුවක් ඇද වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අතරමැදි රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කරන වාසේම ආදාහනාගාරද අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට තරම් අද අප අවාසනාවන්ත වී ඇති බවයි. අපි දන්නවා බොරැල්ලේ ප්‍රධාන ආදාහනාගාරයට දවසකට උච්චල අවසන් කරන්න පුළුවන් 20ක් වගේ ප්‍රමාණයක් කියලා. පැය 24ම වැඩ කරොත් නමුත් ඒ 20ට වඩා විශාල ප්‍රමාණයක් මලමිනි ගොඩ ගැහෙනවා කොළඹ ආශ්‍රිත රෝහල් වල. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන එක හරි රෝහල් වල වාට්ටු වැඩි කරන එක හරි ඒ වගේම ආදාහනාගාර වලත් ධාරිතාවය අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුයි. ආණ්ඩුව මේ විදිහට නම් කොවිඩ් කළමනාකරණය කරන්නේ පාසල් හදනවා වෙනුවට රෝහල් හදනවා වෙනුවට ආදාහනාගාර හදන්න වෙන තත්ත්වයක් ආණ්ඩුවට උද්ගත වෙනවා. අවසන් වශයෙන් වගකිවේතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට මතක් කරන්නේ මිනි කඳු ගොඩ ගැසෙන රටක් හදනවාද එසේ නැතිනම් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කර ගන්නවාද යන්නයි. ඔබද මබද නිරෝධායන නීති අකුරටම පිළිපැදිය යුතු අතර ඒවා නොසලකන මිනිසුන්ට දුටුතැන විරෝධය පාන ලෙසද අප ඉල්ලා සිටිනවා. නිරෝධායන නීති අකුරටම පිළිපදිමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.